වේදිකාවේ සිටින ආදරණීය සහෝදරත්වයෙන් අවසරයි. පාලකයෝ අපිට උරුම කරලා දීපු ජීවිතේ නෙමේ ජීවිතේ. එතනින් එහාට ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතය වෙනුවෙන් සටන් කරන්න ඕන කියන අරමුණෙන් අද මේ තැනට ඇවිල්ලා ඉන්න ආදරණීය සහෝදර සහෝදරියන්ගේ අම්මලා තාත්තලාගේ අවසරයි. අපි දන්නවා තාරුණ්‍ය කියලා කියන්නේ අපේ ජීවිතයේ සුන්දරම කාලය. අපි හැමෝටම බලාපොරොත්තු ගොඩක් තියෙනවා. හැබැයි අවුරුදු 74ක් 30 අපේ පාලකයෝ මොකද්ද කරේ? තාරුණ්‍ය හිින තමන්ගේ බලයට ගමන් කරන්න තියෙන පහසුම මාර්ගය කියලා තේරුම් ගත්ත මේ පාලකයෝ හැමදාම කරේ උසනම් සිකියුරිටි කොටනම් කම්කරු වගේ ඒ හිින තමන්ගේ බලය විමින් පාවිච්චි කරපේක. අපේ තරුණ පරම්පරාව හැමදාම මේ සුරංගනා කතාව වලට රැවටුණා. තමන්ගේ හිින පාලකයෝ වෙනුවෙන් උකස් තිබ්බා. හැබැයි අද වෙනකොට අපේ තරුණ පරම්පරාව අපේ පාලකයන්ට පෙන්වන්න පටන් අරන් තියෙනවා. තව දුරටත් පාලකයෝ පස්සේ ගිහිල්ලා තමන්ගේ හිින උකස් කරනවා වෙනුවට පාලකයෝ ඉස්සරහා දෙකට නැවෙනවා වෙනුවට තමන්ගේ හිින වෙනුවෙන් දෙපයින් හිටගෙන සටන් කරන්න අපේ තරුණ පරම්පරාව වර්තමාන තරුණ පරම්පරාව සූදානම් කියලා. ඒ නිසා තමයි මේ අවුරුද්ද මාර්තු 18 අපේ රටේ තරුණ පරම්පරාවට නිවැරදි නායකත්වයේ දෙන සමාජවාදී තරුණ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනකින් ගිහිල්ලා මේක නෙමේ ජීවිතය, අපිට අපි බලාපොරොත්තු වෙන ජීවිතය ලබා ගන්න අපිට ඉඩ දෙන්න කියලා ඉල්ලුවා. ඒ සටනේ ආරම්භයේ ඊට පස්සේ අප්‍රේල් 9 වෙනිදා ගාලු මුවදුර අරගලේ එකම දිගින් දිගටම රට පුරාම ව්‍යාප්ත වුණා රැල්ලක් විදියට. අරගලේ ඇතුළේ අපිට වැරදුණු තැන් තිබුණා. ඒක ඇත්ත. හැබැයි මේ අරගලේ ඇතුලේ අපි ගොඩක් දේවල් දිනාගත්තා. විශේෂයෙන්ම දේශපාලනේ අපිට අදාළ නැහැ. අපි හම්බ කරගත්තොත් අපි කනවා කියන දණ හිටපු අපේ තරුණ පරම්පරාව විශේෂයෙන්ම අපේ සහෝදරියෝ ගෙවල් වලින් එළියට ඇවිල්ලා පාරවල් වල සටන් කරන්න, තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න, මුළු රටකම ජනතාවගේ හීන වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කරන්න එකතු වුණා. ඒක තමයි මේ අරගලේ ඇතුලේ අපි දකින ලොකුම ජයග්‍රහණය. මොකද අපි දන්නවා ඉතිහාසයේ ඉඳලම අපිට ඕන තරම් පාඩම් තියෙනවා. මේ පාලකයෝ කිසිම දවසක අපේ අයිතිවාසිකම් නිකන් දෙන්නේ නැහැ. අපි සටන් කරන්න ඕන අපේ අයිතිවාසිකම් වෙනුවෙන්. මේ රටේ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් දිනාගෙන ගත්ත හැම මොහොතකම ඒ පිටිපස්සේ දීර්ඝ සටනක ඉතිහාසයක් තියෙනවා. ඒකම තමයි මෙවරත් අපි අත්දකින්න ඉන්නේ. එකම උත්තරය තියෙන්නේ අපේ හීන වෙනුවට. මේ පාලකයෝ අපිට මෙන්න මේ විදියට ජීවත් වෙයල්ලා කියලා බල කරද්දී නෑ, ඔහොම නෙමෙයි, අපි කැමති නෑ උඹලට ඕන විදියට ජීවත් වෙන්න. අපිට ඕන අපි බලාපොරොත්තු වෙන ජීවිතය කියන අයිතිය අපේ අයිතිය වෙනුවෙන් අපේ බලාපොරොත්තු වෙනුවෙන් සටන් කරන්න නම් අපි පාරට බහින්න ඕන, පාලකයෙක් හැප්පෙන්න ඕන. ඒ වෙනුවෙන් Tamange කොන්ද කෙලින් තියාගෙන පාලකයෝ ඒ කොන්ද කෙලින් තියෙන ජනතාවට බය මොන මර්ධනය ගෙනවත් ඒ මර්ධනයට අපි බය නැහැ කියන තරම් හයිය තියෙන මිනිසුන්ගෙන් තමයි මේ රටේ මිනිසුන්ගේ හීන මේ තරමටවත් ජීවත් කරන්න අපිට ශක්තිය ලැබිලා තියෙන්නේ. මේ පාලක හැමදාම අපිට සුරංගනා කතා කිව්වා. මේ පින් ජනාධිපතිත් අපි දන්නවා බලයට ආවට පස්සේ සුරංගනා කතා ගොඩක් කිව්වා. විශේෂයෙන්ම අරගලයට සම්බන්ධ වෙච්ච තරුණෝ ගැන ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරනවා, ඔවුන්ගේ ඉල්ලීම් ඉෂ්ට කරනවා කිව්වා. හැබැයි එහෙම කියලා බලේ ජනතාවගේ පරමක් නැතුව පින්නට ජනාධිපති වෙච්ච ජනාධිපතිගේ පළවෙනි අයවැය ගෙනාවා. මොකද්ද අයවැය තියෙන්නේ? යුද්ධයක් නැති රටක කන්න මිනිසුන්ට නැතුව මිනිස්සු මිය යන දරුව හලන්ත දාලා වැටෙන රටක ජාතික ආරක්ෂාවට බිලියන 410ක් වෙන් කරන අයවැයේ තරුණයන් වෙනුවෙන් ඒ වගේම වතු වෙනුවෙන් දීවර කටයුතු වෙනුවෙන් කර්මාන්ත වෙනුවෙන් තාක්ෂණ වෙනුවෙන් බිලියන 57ක් වෙන් කරපු අයවැයක් තමයි අපිට තියෙන්නේ. අපි දන්නවා මේ වෙනුවට එක්සත් ජාතිකයේ සංවිධානයේ කියලා තියෙනවා ලංකාවේ ජනතාවගෙන් 162ක් මේ වෙනකොට කන්න නැතුව උග්‍ර ආහාරයකින් පෙළෙනවා කියලා. ඒ තත්වය මේ පෙබරවාරි වෙනකොට තවත් උග්‍ර වෙන්න පුළුවන්. මේ 162 ඇතුලේ 129ක්ම අපේ දරුවෝ. ඒ කියන්නේ අපේ අනාගත පරම්පරාව. මේක තමයි අපේ පාලකයෝ අපිට උරුම කරලා දීලා තියෙන ජීවිතේ.
මෙවැනි කොට දරුවන්ගේ පාසල් උපකරණ 300 කින් වැඩි වෙලා තියෙන අම්මල තාත්තලා ලබන වාරෙදි කොහොමද තමන්ගේ දරුවා පාසල් යවන්නේ කියලා හූල්ලමින් ඉන්න රටක පාලකයෝ ජනතාවට තවදුරටත් විහිළු සපයමින් ඉන්නවා අපි ජනතාවගෙන් අහන්නේ ඔබ තවදුරටත් දැස්සිත මේ විහිළු අහගෙන ඉන්න මේ පාලකයෝ මේ සෙල්ලම් කරන්නේ අපේ ජීවිත එක්ක අපේ දරුවන්ගේ ජීවිත එක්ක අපේ රටේ අනාගතය එක්ක එහෙනම් අපි හැමෝටම වගකීමක් තියෙනවා විශේෂයෙන්ම තරුණ පරම්පරාව විදියට නව තාක්ෂණය සමග ගනුදෙනු කරන ලෝකයේක ගනුදෙනු කරන අලුත් විදියට හිතන තරුණ පරම්පරාවක් විදියට අපිට තියෙනවා අයිතියක් ඒ වගේම ලොකු වගකීමක් මේ පාලකයෝ මේ විහිළුවකට අරගෙන තියෙන අපේ ජීවිත මේ පාලකයෝ විහිළුවකට අරගෙන තියෙන අපේ රටේ අනාගතය එහෙනම් අපි හැමෝටම තියෙන එකම තියෙන්න ඕන එකම එක අරමුණයි ඒ තමයි අපි හැමෝම මෙච්චර කල් තනි තනිව දැකපු හීන වෙනුවට ඒ හීන වලට තනි තනිව ගමන් කරන්න බෑ පොදු හීනයක් බවට ඒ හීනපත් කරගෙන පොදු අරමුණක් ඇතුලේ ඒ හීන වෙනුවෙන් කැප වෙන එක තමයි අපිට අද දවසේ තෝරගන්න තියෙන හොඳම අරමුණ ඒක නිසා තමයි මම දන්න ඔබ මෙතනට ඇවිල්ලා ඉන්නේ අපි දන්නවා තනි තනිව කරන සටනකට වැඩිය අපි හැමෝම එකට එකතු වෙලා කරන සටනක් කොයිතරම් බලවත්ද කියලා. ඒකින්දම තමයි පාලකයෝ දිගින් දිගටම අරගලය කරන තරුණ විශේෂම තරුණ පරම්පරාව පස්සේ පන්න පන්න ඕන් මර්ධනය කරන්න උත්සාහ කරන්නේ. හැබැයි නීතිඥවරියක් විදියට මම ඔබට කියනවා මේ මර්ධනයට ඔබ බය වෙන්න එපා. පාලකයෝ බය නිසා තමයි මර්ධනය ගේන්නේ ජනතාව බය කරන්නේ. හැබැයි අපි ඔය මර්ධනයට බය වුණොත් වෙන්නේ පාලකයා ජයග්‍රහණය කළා අපිට හැමදාමත් පාලකයා ඉදිරියේ දන ගහගෙන ඉන්නේ නීතිය තියෙන්නේ පාලකයාගේ වාසියට උනාට අපිට පුළුවන් අපි හැමෝම එකට එකතු වුණොත් ඒ නීතිය අපි වෙනුවෙන් අපේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්න එක නිසා තමයි පහුගිය කාලේ දිගින් දිගටම අරගලයේ නිරතු වෙච්ච ජනතාව මර්ධනය කරනකොට මුළු නීතිඥ ප්‍රජාවක්ම එකට එකතු වෙලා ඕම් වෙනුවෙන් මෙනෙහි කිරීම තුළ විශාල ජයග්‍රහණයක් ලෙසක් අපි ලබා ගත්තේ. ඒක නිසා නැවතත් කියනවා මර්ධනයට බය වෙන්න එපා. මොකද අපේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන එක, අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න එක, ඒ වෙනුවෙන් අපේ හඬ නගන එක අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි කරලා දීලා තියෙන මූලික අයිතිවාසිකමක්. ඒ අයිතිවාසිකම කොයිම වෙලාවකවත් පාලකයන්ට උදුර ගන්න දෙන්න එපා. ඔබ ඔබේ හඬ අවදි කරන්න, ඔබේ හඬ ප්‍රබල වෙන තරමට තමයි පාලකයව දැනගස්සන්න අපිට පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අද දවස අද දෙසැම්බර් 10 කියලා කියන්නේ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය. රටේ නම ඉස්සරහට ප්‍රජාතන්ත්‍රවාදය කියලා තිබුණාට අපි දන්නවා මේ රට ඇතුලේ එහෙම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ජනතාවට තමන්ගේ අදහසක් හරියට කියා ගන්නවත් දෙන්නේ නැති තරමට බය වෙච්ච පාලකයෝ ඉන්න රටක අපි හැමෝටම සිද්ධ වෙලා තියෙනවා අපේ පෞද්ගලික වැඩ වෙනුවට අපි හැමෝම පොදු අරමුණක් වෙනුවෙන් සටන් කරන මිනිස්සු බවට පත් වෙන්න ඒ වෙනුවෙන් පාරට බැහැලා සටන් කරන්න මේ සටන ජයග්‍රහණකින් කෙලවරුනොත් විතරයි අපිට මිනිස්සු විදියට ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් රටක් හම්බ වෙන්නේ ඒක නිසා ආරාධනා කරනවා මේ මුළු රටේම ඉන්න ප්‍රගතිශීලී තරුණ තරුණියන් සියලුම ජනතාවට එන්න අපි එකට සටන් කරමු මේ අපි සටන් කරන්නේ අපේ මුළු රටකම අනාගතය වෙනුවෙන් අපේ දුව දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපේ හීන වෙනුවෙන් සටනකින් තොරව ජයග්‍රහණයක් නැහැ ඒක නිසා ජයග්‍රහණයත් එක්ක සටන් කරමු ඒ සඳහා ඔබ හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා අරගලයට ජය වේවා